යම් රටක් සතු ගුවන් හමුදා බලය එම රටේ යුද ශක්තිය තීරණය කරනු ලබන ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකියි. මේ හේතුවෙන් ඇමරිකාව, රුසියාව, චීනය වැනි ලෝකයේ බලවත් රටවල් තම ගුවන් හමුදා බලය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් විශාල ලෙස මුදල් වෙන් කරන අතර නවීන තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත ප්‍රහාරක යානාවන් ද නිපදවා තිබෙනවා. එම යානාතරින් ප්‍රහාරක හෙලිකොප්ටරවලට සුවිශේෂී වූ ස්ථානයක් හිමිවනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ තම ගුවන් හමුදා බලය වර්ධනය කර ගැනීම වෙනුවෙන් රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද පියාඹන ඇලිගේටරයා හෙවත් කමෝව් KA-52 නම් ප්‍රහාරක හෙලිකොප්ටරය පිළිබඳවයි. ලෝකයේ දැනට නිෂ්පාදනය කර තිබෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර යානා අතරින් එකක් වන KA-52 හෙලිකොප්ටරය පියාඹන ඇලිගේටරයෙකු ලෙස හැඳින්වීමේ කිසිම වැරැද්දක් නැහැ. මොකද මේ හෙලිකොප්ටරය නවීන තාක්ෂණික මෙවලම් හා බලගතු අවිපද්‍යදයකින් බලගන්වා තිබෙනවා. 1996 වර්ෂයේ දෙසැම්බර් මාසයේ රුසියාවේ ප්‍රමුඛ පෙළ යුදෝපකරණ නිෂ්පාදන සමාගමක් වන කමෝව් කාර්යාංශය මගින් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන අතර 1997 වසරේ ජූනි මාසයේදී නිෂ්පාදන කටයුතු අවසන් කර පළමුවන ගුවන්ගත කිරීමද සිදු කරනවා. ඒ වන විටත් රුසියානුවන් සතුව පැවති ප්‍රබල ප්‍රහාරක හෙලිකොප්ටර් මාදිලයක් වූ කමෝව් KA-50 හෙලිකොප්ටරයේ වැඩි දියුණු කිරීමක් ලෙස මේ නිෂ්පාදනය කළ අතර ඊට අමතර වශයෙන් නවීන තාක්ෂණයෙන් යුතු අවිපද්ධතියක් හා අමතර නියමුකුටියක් එක් කර තිබෙනවා. සියලුම කාලගුණික තත්ත්වයන් හමුවේ දිවාරාත්‍රී දෙකෙහිම එකලෙසින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි මෙම හෙලිකොප්ටරය සැලසුම් කර ඇත්තේ සන්නද්ධ හා නිරායුධ බිම් ඉලක්කවලට මෙන්ම අඩු වේගයේ ගුවන් ඉලක්කවලට පහර දීමටයි. මීටර් 16ක දිගකින් හා මීටර් 4.9ක උසකින් යුතු මෙම හෙලිකොප්ටරය කිලෝග්‍රෑම් 7700ක බරකින්ද යුතු වෙනවා. ආයුධය ඇතුළුව කිලෝග්‍රෑම් 10800ක උපරිම බරක් රැගෙන තප්පරයට මීටර් 10ක උපරිම වේගයකින් ගුවනේ මීටර් 3600ක උපරිම උන්නතාංශයකට ළඟා විය හැකි මෙම යානයට පැයට කිලෝමීටර් 360ක වේගයෙන් පියාසර කිරීමේ හැකියාවද පවතිනවා. අශ්ව බල 2400ක බලයක් සහිත ක්ලිමෝව් ටර්බෝෂාප් නම් අධිබලති එන්ජින් දෙකක් මගින් බලගැන්වන ඇලිගේටර් යානය ප්‍රධාන වශයෙන් ගුවනේ ඉලක්ක හා භූමියේ ඉලක්ක සඳහා වෙන්වෙන් වශයෙන් රේඩාර් පද්ධති දෙකකින් සමන්විත වෙනවා. මෙම හෙලිකොප්ටරයට සවිකර තිබෙන ඉලෙක්ට්‍රොනික උපකරණ පද්ධතිය මගින් සතුරු රේඩාර් පද්ධති අවුල් කරමින් ඒවාට හසු නොවී පියාසර කිරීමටද හැකි. නියමුකුටි දෙකක් ඇලිගේටර් යානයේ සතුවන අතර ගුවන් නියමුවන් පළදිනු ලබන හෙල්මටය අධිතාක්ෂණික ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. එම හෙල්මටේ ඉදිරිපස ඩිජිටල් තිරය මත සතුරු ඉලක්ක ස්වයංක්‍රීයව නිරීක්ෂණය වන අතර ඉලක්ක හඳුනා ගැනීමේ සිට ඉලක්කවලට පහර දීම දක්වා ක්‍රියාවලියද ස්වයංක්‍රීයවම සිදුවනවා. අවශ්‍ය අවස්ථාවලදී සතුරු ඉලක්කවලට පහර දීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය ගුවන් නියමුවාගේ පාලනය මතද සිදු කළ හැකියි. මීට අමතරව දිවාරාත්‍රී තාපදර්ශක පද්ධති, ෆේස් ලයිට් ඉමේජ් රීප්ලේස්මන්ට්, ලේසර් රේන්ජර් ෆයින්ඩර් හා ටාගට් ඩිසයිනේටර් වැනි රූපවාහිනී පද්ධතිවලින්ද මෙම යානය සමන්විත වෙනවා. ලේසර් අනතුරු ඇඟවීමේ පද්ධතිය ඇතුළු තවත් ආරක්ෂක අනතුරු ඇඟවීමේ පද්ධති ගණනාවකින්ම සමන්විත ඇලිගේටර් යානයේ ගුවන් යානානාශක මිසයිල් මගහැරීම සඳහා විද්‍යුත් ආරක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මකයි. ඇලිගේටර් යානයේ අවිපද්ධතිය පිළිබඳව සලකා බලන විට ප්‍රධාන වශයෙන් ගුවනේ සිට ගුවන්ට හා ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල, රොකට් විදිනයන් හා ස්වයංක්‍රීය අවි හඳුනාගත හැකි. ලේසර් කිරණ උපයෝගී කරගනිමින් යුද ටැංකි විනාශ කිරීමට AT-9 අටාලා මිසයිල 12ක් හා AT-16 විකර් වර්ගයේ මිසයිල් 8ක් මෙන්ම B8B20 වර්ගයේ රොකට් විදිනයන් දෙකක් මෙහි ප්‍රධාන භූමි ඉලක්ක විනාශ කරන අවි ලෙස ක්‍රියාත්මක වනවා. විකර් වර්ගයේ එක් මිසයිලකට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි ඉලක්කයක් වුවද ඉතාමත් සාර්ථකව විනාශ කිරීමේ හැකියාව පවතිනවා. ගුවනේ සිට ගුවනේ ඉලක්ක වෙත පහර දීමේදී සුවිශේෂී හැකියාවක් දක්වන KA-52 හෙලිකොප්ටරයේ ඒ සඳහාම ඉග්ලා රොකට් විදන දෙකක් බාහිරින් සවිකර ඇති අතර ඒ මගින් සතුරු යානාවලට දැඩි ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාව පවතිනවා. මීට අමතරව යානයේ දකුණු පසින් මිලිමීටර් 30 සිපනෝ 2A-42 වර්ගයේ ස්වයංක්‍රීය අවියක් රඳවා ඇති අතර එයට මීටර් 1500ක් දුරින් පිහිටි භූමියේ ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකියි. මෙවැනි අවිපද්ධතියකින් හා ඉතා දියුණු තාක්ෂණික මෙවලම් වලින් යුතු ආරක්ෂක පද්ධතියකින් සමන්විත ඇලිගේටර් යානයට ඕනෑම අවස්ථාවකදී අවම කාලයක් තුර ප්‍රහාර එල්ල කරමින් සතුරු යානා අඩපණ කිරීමේ හැකියාව පවතිනවා. රුසියානු ගුවන් හමුදාව විසින් දැනටමත් මෙම යානා විශාල ප්‍රමාණයක් තම මෙහෙයුම් සඳහා භාවිතා කරන අතර තවත් ඇලිගේටර් යානා 100ක් පමණ ඇනවුම් කර තිබෙනවා. රුසියානු ගුවන් හමුදාවට අමතරව ඊජිප්තුවද තම මෙහෙයුම් කටයුතු සඳහා ඇලිගේටර් යානා මිලදී ගෙන තිබෙනවා. රුසියාව විසින් ත්‍රස්තවාදයට එරෙහිව එහිව සිදුගන්න මෙහෙයුම්වලදී මෙම හෙලිකොප්ටරය යොදාගන්නා අතර සිරියා වැනි රටවල මෙහෙයුම්වලට ඇලිගේටර් යානය වැඩි වශයෙන් යොදාගනු ලබනවා. වර්තමානයේ ඇමරිකාව සතුව පවතින බලගතුම හෙලිකොප්ටරය වන Apache AH-64 ප්‍රහාරක හෙලිකොප්ටරය හා කරට කර සටන් කරමින් රුසියානු ගුවන් හමුදාවට ශක්තියක් වන Kamov Ka-52 ඇලිගේටර් යානය ලොව පුරා යුද විශේෂඥයින්ගේ අවධානය දිනාගත් විශිෂ්ට නිර්මාණයක් ලෙසට සැලකිය හැකියි.